ආයුබෝවන් ඔබ රූපවාහිනී දිවා ප්‍රතිප්‍රකාශයත් සමග මම දිස්නා යමුනා කුමාරි මුලින්ම ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුව එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා තෝරාගන්නයි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් අගමැතිට ලිපියක්. අදත් දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසේ. තවත් වතු සේවකයන් පිරිසකට ඉඩම් ඔප්පු. මුලින්ම දේශීය පුවත්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට පියවර ගන්නයි අග්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. අද උදේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඊයේ දිනේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලිඛිතව දැනුම් දීමක් කරලා ඉල්ලීමක් කරා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම උදෙසා මම එළඹලා ඇති තීන්දුව සහ තීරණය පිළිබඳ ඒ අදහස ප්‍රකාශ කරනවත් සමගම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරන සමාජ සේවකෙක් සහ දේශපාලඥයෙක් හැටියට මම ගරු අග්‍රාමාත්‍යතුමා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් මම ඉල්ලීමක් කරා මොනයම් හෝ අර්බුදයක් තිබේ නම් අපේක්ෂකත්වයේ පිළිබඳව තවත් පුද්ගලින්ගේ අපේක්ෂාවක් තිබෙනවා නම් අපේක්ෂකත්වයේ පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් පාර්ලිමේන්තු කණ්ඩායම අධ්‍යාධිකාරී මණ්ඩලයත් කැඳවලා සාකච්ඡා කරලා ඒ තීන්දුව තීරණ ගන්නයි කියන ඉල්ලීම ලිඛිතවම මම බාර දුන්නා. මම මේ පිළිබඳව විශේෂයෙන්ම මම පැහැදිලි කරන්නට ඕන එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. සමහර කණ්ඩායම් වගේ මේ පක්ෂය තුල තීන්දුව තීරණ ගැනෙන්නේ එක පවුලක් කේන්ද්‍ර කරගෙනවත්, එක ඥාති පිරිසක් කේන්ද්‍ර කරගෙනවත්, එක සමාජමය කොටසක් කේන්ද්‍ර කරගෙනවත් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සියලුම ජාතීන් නියෝජනය කරන එක්සිත් භාවයේ තිබෙන සහෝදරත්වයේ තිබෙන මිත්‍රශීලීත්වයේ තිබෙන එක්සත් පක්ෂය. මේ එක්සත් පක්ෂය තුළ තීන්දු තීරණ ගැනීමේදී අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරනවා. සමහර අණ්ඩායම් වගේ අපේ පක්ෂය පවුලක් කේන්ද්‍ර කරගෙන කාමරයක් තුළ සාකච්ඡා කරලා මොනම හේතුවකටවත් අපේක්ෂකින් තෝරා ගන්නේ නැහැ. මෙතන වෙනස තිබෙන්නේ ආඥාදායකත්වයත් ප්‍රජාතන්ත්‍රවාදයත් අතර වෙනස. පවුල් බල කේන්ද්‍රීය දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අතර වෙනස. ඒතොර එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන්නා වූ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම මහජන නියෝජිතින්ට මුල්තැන ලබා දීලා ප්‍රජාතන්ත්‍රවාදීව මේ තීන්දු තීරණ වලට එළඹෙන්නට අපි කටයුතු කරන්නට ඕන. ජනාධිපතිවරණ ඇරැත්වීමේ දිනවකවානු තීන්දු කිරීම දැන් ලහිලහි ක්‍රියාත්මක වන්නට තිබෙන මොහොතක මගේ විශ්වාසය ඉතාමත් මික්මනින් පාර්ලිමේන්තු කණ්ඩායම ප්‍රතිආධිකාරී මණ්ඩලයත් මේ දෙකම කැඳවලා සාකච්ඡා කරලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින් මේ තීන්දු තීරණ වලට එළඹීම ඉතාමත් මික්මනින් අපි කළ යුතුයි කියන අදහසයි මගේ හිතේ තිබෙන. දිවයින තුළ දැනට පවතින වෙස තත්වය තවදුරටත් පවතින ඇතැයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මිලිමීටර 100කට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලින්. වැසි හෝ ගිගුරුම් සහිත වැසිත ඇති විය හැකි. අදත් සවස දෙකෙන් පමණ පසුව දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි පවතිනු ඇති. උදැසන කාලයේදී යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළන් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළන් නිරත දිශාවෙන් හමා එන අතර සුළකේ වේගය පැයට කිලෝමීටර 30 සිට 44 පමණ වනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය හා පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතු දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 සිට 55 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගනු ඇති. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 සිට 80 දක්වා තාවකාලිකව තද සුළන් අපේක්ෂා කරනවා. එවිට එම මුහුදු ප්‍රදේශද ඉතා රළු විය හැකි. ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි කාලිකුණ නිවේදනයේ දැක්වෙන්නේ. පසුගිය දිනවල පැවති ගංවතුර අවදානම යම් තරමකට පහවකුස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා මාධ්‍යයට අදහස් පළ කරමින් මේ බව කියා සිටියා.
තියදිනදී වර්ෂාවේ බොහෝ අඩුවීමක් පෙන්නුම් කරනවා බොහෝ ප්‍රදේශවලින්. මේ හේතුවෙන් දැනට කැලණිගඟේ නාගලගම් වීදියේ ඊයේ හවසවරුවේ ඇති වුණු චලගැලීම් තම වැඩිවීම මේ වෙන විට අඩු වෙමින් පවතිනවා. මීට අමතරව කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා තවමත්. කෙසේ වෙතත් අත්තනගලුවේ ඊයේ තිබුණු තත්ත්වය දැනට අඩු වෙමින් පවතින බව තමයි මේ වාර්තාව අනුව පෙනී ගිලා තිබෙන්නේ. ඉතින් වර්ෂාවේ අඩුවීමත් සමග මේ තත්ත්වය ඇති වෙලා තිනවා. එකම හම්බන්තොට මාතර සහිම අවට ප්‍රදේශවල ඉසි ජල එකතු වීම තත්ත්වය පාලනය වී ඇති බව තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයෙන් වාර්තා කරේ. බදුල දිස්ත්‍රික්කයේ සොරණාතර ප්‍රදේශයෙන් ඉවත් කරපු පිරිස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන නිර්දේශවලින් පසුව එම ගල්පෙරළීමේ අවදානමේ පිළිබඳ නිර්දේශයෙන් පසුව තමයි ඔවුන් නිවෙස්වලට යා යුතු වෙන්නේ. කිසි වෙතත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයත් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයත් මේ සම්බන්ධයෙන් අඛණ්ඩව දිස්ත්‍රික් මට්ටමින් කටයුතු කරනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්පලේ ජලාශයේ වාතරටු ස්වයංක්‍රීයව විවෘත වුණා. ඊයේ රාත්‍රියේ සිට කොත්මලේ ජලාශයේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව නිසා දොරටු ස්වයංක්‍රීයව විවෘත වූ බවයි ඉංජිනේරුවරුන් පවසන්නේ. වර්ෂාව තවදුරටත් පැවතුනහොත් ජලාශයේ සිසුවාන් දොරටුද විවෘත කිරීමට සිදුවන බව ඔවුන් සඳහන් කළා. එනිසා ජලාශයේ වේලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලා ඔයේ ජලය පරිහරණය කරන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි ඉංජිනේරුවරුන් පවසන්නේ. කාසල්රී සහ මෞසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශවල ජල ධාරිතාව පිටාරම මට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියා. අයහපත් කාලගුණයෙන් මාතර නිල්වලාගඟේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. එහි අතු ගංගාවක් වන කිරබාර පිටාර ගැලීමෙන් පහත් බිම් රසක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ පළොල් පිටිය, ඌරාපොළ, අකුරුගොඩ, පොළොතුගොඩ ආදී ප්‍රදේශවලයි. ඊයේ දහවල් ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ගංවතුර තත්ත්වය බලපාන ලැබුවේ කලබටුවාව, වාරණ, තිහාරී යන ප්‍රදේශවලටයි. මේ අතර කළුගඟේ ජලමට්ටම ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. කළුගඟේ මිල්ලකන්ද ජලමාපකයේ සටහන් වූයේ ඝන මීටර 5.6ක් ලෙසින්. ඉන් මුලත්සිංහල ප්‍රදේශයේ පහත් බිම් රසක් ජලයෙන් යට වී තිබෙනවා. මෝල්කාව හා ඇටමගස් සන්දිය ප්‍රදේශයේ ස්ථාන දෙකක් ජලයෙන් යට වීමෙන් එහි ජනතාව ඔරුපාරු ආධාරයෙන් සිය ගමනාගමන කටයුතු සලසා ගන්නා බවයි අපවාර්තාකරු පවසන්නේ. මෙරට ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ 113 වැනි ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ බිහි වූ කෘතහස්ත දේශපාලනඥයෙකු ලෙසයි සැලකෙන්නේ. 1943 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වූ ජයවර්ධන මහතා අමාත්‍ය දුර රැසක් හෙබවුවා. ඔහු 1978 දී මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. නිදහස් වෙළඳ කලාප ඇතිකිරීම, කඩිනම් මහවැලිය ඔහුගේ නායකත්වයෙන් මෙරට ඇති කළ සංවර්ධන සහ ආර්ථික ප්‍රබෝධයන්. සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානයට සාමය උදාකිරීමට මූලිකත්වය ගත්තේද ඔහුයි. 1977 දී නිදහස් වෙළඳපළ ආර්ථිකයක් මෙරට ඇතිකිරීම මෙන්ම 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේද ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින්. ජන්මදින සමරෝ උත්සවය කොළඹ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේදී අද සවස පැවැත්වෙනවා. ඒ සඳහා පක්ෂ විපක්ෂ මැති අමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි. උපවාසයේ නිරත රණවිරුවන්ගේ ඉල්ලීම් සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා. සංවර්ධන වැඩ කටයුතු රැසක් පිළිබඳව සාකච්ඡා වුණා. දීප ව්‍යාප්ත සංවර්ධන වැඩසටහන් ගැන තමයි න්‍යාය පත්‍රය තිබුණේ. ඒ අයටත් විසඳුමක් ලබා දීම ගැන අතිගරු ජනාත්තුමා අද පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ඒක අනුමත වුණා. කරා. ඒකේ මම හිතන්නේ ඒක විසඳේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ පසුරුවේ අලිගහ මන්දිරයේදී රැස් වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනපතිවරණ අපේක්ෂකත්වය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පත්කල කමිටුවේ නිර්දේශ ලැබුණු පසු පක්ෂ ක්‍රමවේදය අනුව අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඉක්මනින්ම තීරණයක් ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. මේ
මේ පාර ජනාධිපති අපේක්ෂකයා සුළු පක්ෂවල ඡන්ද දිනා ගන්න ඕනේ, සුළු ජාතිගේ ඡන්ද ගන්න ඕනේ, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙන්න ඕනේ, සිංහල බෞද්ධ ඡන්දවලට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නායකයෙක් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ සියලු දේවල් කැටිකොට ගද්දි මම හිතනවා ජනප්‍රියම අපේක්ෂකයන් තුන්දෙනා හැටියට මම දකිනවා සජිත් ප්‍රේමදාස මහත්මයා, රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ කරූ ජයසූරිය මහත්මයා. ඒ අතරනොත් කරූ ජයසූරිය මහත්මයාට තමයි මම හිතන්නේ චෝදනා අඩුම කියලා. ජනාධිපති අපේක්ෂකයෙක් ගැන මොකද කතා කළේ නැහැ. ඒ වෙනකොට දැන්ට වැඩ කටයුතු කරමින් පවතින චූට්ටක් ඉවසගෙන ඉන්න කියලා අගමැතිතුමා කිව්වා. හිතනවා ඉදිරි සති දෙක ඇතුළත, බොහෝ විට හිතන සතියක් ඇතුළත, නමුත් උපරිම සති දෙක ඇතුළත අපේක්ෂා නම් වෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය තමයි අපේක්ෂකයව නම් කරන්නේ. හැබැයි මේ නිර්දේශය අපි ඔක්කොටම අවශ්‍යයි. මොකද අපි අපේ ගම ගැන කියනවා, තව කෙනෙක් ගැන කියනවා. මේක ඔක්කොම කාලගොට්ටියක් වෙන තමයි මේ සියලු අදහස් ටික අරගෙන කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරිපත් කරන්නේ. ගරු මංගල සමරේ රැමතුමා, වහාම අපි ජනාධිපතිවරණයට කඩිනමින් සෝදානම් විය යුතුයි. අපි මේ සේරකට වැදගත් කාරණේ ජනාධිපතිවරණේ සමහර අයට හීන තියෙන්න පුළුවන්, බලාපොරොත්තු තියෙන්න පුළුවන්, ආසාවල් තියෙන්න පුළුවන් ජනාධිපති වෙන්න. මටත් ආසාවක් කියනියක් තියෙනවා ජනාධිපතිට. නමුත් ඒ හීන ඉෂ්ට කරගන්න බැයි නම් අපි ඒක යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් පුද්ගලයා දාලා අපි ජනාධිපතිවරණයට මුහුණ දෙන්න ඕන කියන එක අවධානය කරා. එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කරන්න මහඟු අවස්ථාවක් මේක. රටේ සම්පූර්ණයෙන්ම වාගේ අපිත් එක්ක පක්ෂව ඉන්න සියලුම දෙනාගේ මතය ඇවිල්ලා දිනන්න පුළුවන් ප්‍රේක්ෂකයාට මේක දෙන්න කියලා. අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ජන්ම ශත සංවත්සර සැමරුම අදට යෙදී තිබෙනවා. එතුමාගේ ජන්මදින සමර උත්සවය නාරාහිම්පිට අනගාරික ධර්මපාල පිරිලුව අභියසදී අද පසුරුවේ පැවැත්වීමට නියමිතයි. මෙරට නිදහස බෞද්ධ අධ්‍යාපනය, බෞද්ධ පාසල් හා දහම් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමේ පුරෝගාමියා වන්නේ අනගාරික ධර්මපාලතුමයි. එතුමා මෙරට ජාතික හා බෞද්ධ පුනර්ජීවනයේ උදෙසා කැපවීක්‍රියා කළා. අන්‍යාගමික ග්‍රහණයට නතුව තිබූ බුද්ධගයාව යළි බෞද්ධයින්ට ලබා ගැනීමට කැපවී ක්‍රියා කළ එතුමා මහබෝධි සමාගම පිහිටුවා බුදුදහම ලොවපුරා ප්‍රචලිත කිරීමට පුරෝගාමී වුණා. එතුමා සිය දිවියේ අවසන් භාගයේදී සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි දිවියට එළඹි 1933 අපවත් වුණා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකින් පිරිසකට ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරුණා. උත්සවය ඊයේ පැවැතුනේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල මහතාගේ ප්‍රධානත්වයෙන්. වතු සේවකින් සඳහා ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහන යටතේ මෙය සිදු කෙරුණේ. ඒ කොළඹ මහානාම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරුණේ හරිත භූමි වැඩසටහන යටතේ. මොනරාගල, කුමාරවත්ත, මහවිල, දෙල්තොට, හන්තාන, බෝපිටිය සහ ගලහ යන ප්‍රදේශවලින් ඉඩම් කැබලි 350කට ආසන්න ප්‍රමාණයක් සින්නක්කරව ඔවුන් වෙත පිරිනැමුණා. හරිත භූමි සංකල්පය යටතේ මේ වන විට සින්නක්කර ඉඩම් ඔප්පු 6500කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. මට මතකයි 2015 මම වැවිලි කර්මාන්ත ඇමතිවරයා වෙලා ඉන්නකොට මම කැබිනට් පත්‍රිකාවක් දැම්මා වතුකම්කරුවන්ට පර්චේස් 7ක් ලබා දෙන්න ඕන කියලා. ඒක අපේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කරලා තිබුණු කාරණාවක්. කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබුණා. ඒ වගේම තමුන්නාන්සේලාට මේ ඉඩම් කැබල ලබා දෙන්නත් අපිට කැබිනට් මණ්ඩලයේ අපිට අවශ්‍ය අනුමැතිය ලැබුණා. ඉඩම් කැල්ලක් දෙන්න හදනකොට වතුකම්කරුවන්ට පමණක් නෙවෙයි, තමුන්නාන්සේලාට බින් කැබල්ලක් දෙන්න යනකොට සමහර අය විරුද්ධ වෙනවා. හැබැයි හුඟක් දෙනකොට අමතක වෙලා රජයට තමයි අද අපේ භූමියේ 185ක් අයිතිය තියෙන රජයට. ඉඩම් අයිතිය 115යි පෞද්ගලික අයට අයිතිය තියෙන්නේ. මම මේක කියන්නේ මේ ඉඩම් බෙදන එක ඒක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මොකද මෙපමණ ඉඩම් රජයට අයිතිය තියෙන 185 භූමිය අයිති. ඉතින් හුඟදෙනෙක් මේක දන්නේ නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර මහවිද්‍යාලයට රුපියල් 146ක් වටිනා නවීන බස් රථයක් ප්‍රදානය කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සැමට සහන වැඩසටහන යටතේ මෙම බස් රථය පිරිනැමුණේ. එමගින් විදුහලේ සිසුන් 800කට පමණ ප්‍රතිලාභ හිමිවනවා. විද්‍යාලයේ නර්තන කණ්ඩායමට රුපියල් 72,000ක මූල්‍යාධාරයක්ද ප්‍රදානය කෙරුණා. මෙය පාසල් සඳහා පිරිනැමුණු 27 වැනි බස් රථයයි. රටේ අධ්‍යාපන ශාස්ත්‍රය ශක්තිමත් කිරීම ජනතාව පත්කරන පාලකින්ගේ ප්‍රධානතම වගකීමයි. අධ්‍යාපනයට ආයෝජනය කරයි කියන්නේ ශක්තිමත් දේශයක් නිර්මාණය කිරීම උදෙසා ජන සමාජයේ උගතුන් බුද්ධිමත් බිහිකිරීමේ ගමන සාර්ථක කිරීම උදෙසා රටේ නිෂ්පාදන ධාරිතාවයට අගයක් එකතු කිරීම උදෙසා කරන්නා වූ දැවැන්ත ආයෝජනයක්. එතකොට මිත්‍රවරුනි, මම මේ හැම දෙයක්ම කරන්නේ
තනතුරක් හැටියට කැබිනට් තනතුරේ ඉඳගෙන මම අහන්න කැමතියි මේ දෙමාපියන්ගෙනු දූ දරුවන්ගෙනු ප්‍රශ්නයක්. කැබිනට් ඇමතිවරයෙක් හැටියට බස් රථ 24ක් හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දෙනකොට ජනාධිපති කෙනෙක් කොච්චර කරන්නට ඕනද? කැබිනට් ඇමතිවරයා 24ක් දෙනකොට මට නම් හිතන දේ තමයි ඊට වැඩිය සිය ගුණයක් දෙන්න ඕනේ ජනාධිපතිවරයා. දැන් ජනාධිපතිවරයා හැටියට දෙවතාවක් මේ දිස්ත්‍රික්කයේ ඉන්නකොට පාසල් කීයකට බස් රථ දුන්නද? මම දන්න තරමින්ම වැරදි වෙන්න පුළුවන්. එක බස් රථයක් දීලා නැහැ. අපිට දකින්න ලැබෙනවා දරුවන්ගේ ඔළුව අත ගගා, ජනතාවගේ බඩ අත ගගා, තමන්ගේත් ඔළුව කසකසා අහනවා වෙනස සැපද කියලා. දැන් මම ඔබලගෙන් අහනවා ජනාධිපතිවරයෙක් හැටියට දුන්නු බස් රථ ප්‍රමාණය 0යි, ඇමතිවරයා දුන්නු බස් රථ ප්‍රමාණය 24යි. ආදරණීය මිත්‍රවරුනි, වෙනස හොඳද? තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුට එන්න. අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දිනය ඊයේට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් සැමරුම් උලෙලක් සබරගමු පළාත් මධ්‍ය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැතුණා. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණින් ජයග්‍රහණය කළ සහ ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ දේශනයක් මෙහිදී පැවැතුණා. සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. හිඟුරක්ගොඩ අධ්‍යාපන කොට්ටාසේ ධාවනය කෙරෙන පාසල් බස් රථ හා වෑන් රථ 25ක් ඊයේ හදිසි පරීක්ෂාවට ලක් කෙරුණා. ඒවා නිසි ප්‍රමිතියට ඇද්දැයි මෙහිදී සොයා බැලුණා. ප්‍රමිතියට අනුකූල නොවන වාහන නිසි ලෙස සැකසීමට හිඟුරක්ගොඩ පොලිසිය සති දෙකක කාලයක් ලබා දී තිබෙනවා. ගම්පොළ ආසනේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 1640ක් සඳහා සමෘද්ධි හිමිකම්පත් ලබා දීම සිදු කෙරුණේ ගම්පොළ වික්‍රමබාහු විද්‍යාල ශ්‍රවණාගාරයේදී. ඒ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ගම්පොළ නගර අධිපති සමන්ත අනුරකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් විසිර ණය ව්‍යාපෘති යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 6461ක් සඳහා රුපියල් මිලියන 806ක් නිකුත් කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අදහස් පළ කෙරුණේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. එමෙන්ම ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ඉදි කෙරුණු ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 135ක්. විදේශීය විරලාරක්ෂක නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ පුහුණු පාඨමාලාවක් ඊයේ ආරම්භ කෙරුණා. ඒ ත්‍රිකුණාමලිය විශේෂ යාත්‍රා බලගෙන මූලස්ථාන පුහුණු පාසලේදී එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් මෙම පුහුණු පාඨමාලාව පැවැත්වෙනවා. මෙම පාඨමාලාව සංවිධානය කෙරුණේ 5 වැනි වරටයි. සති දෙකක් පුරා පාඨමාලාව පැවැත්වෙනවා. ඉන්දුනීසියාව, මැලේසියාව යන රටවල විරලාරක්ෂක බලකා නිලධාරීන් 16 දෙනෙකු සහ පිලිපීන විරලාරක්ෂක බලකායේ නිලධාරීන් 9 දෙනෙකු මීට එක්ව සිටිනවා. නෞකා සහ යාත්‍රාවලට ප්‍රවිෂ්ට වීම, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටි හා ක්‍රමෝපායන් පාඨමාලාවේ අරමුණයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මකයි. සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ විශේෂ යාත්‍රා බලකන මූලස්ථාන පුහුණු පාසලේ පුහුණු විධායක කමාණ්ඩර් හේමකුමාර හේරත් මහතායි. එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ නාවික හමුදා නිලධාරීන් ඇතුළු නාවිකයින් පිරිසක් සමාරම්භක උත්සවයට සහභාගී වුණා. විදේශ සහ ක්‍රීඩා පුවත් මේ විරාමයෙන් නැතරුව. ලෝකෙට හොඳ දෙයක් දුන්නොත් ලෝකෙම හොඳ දෙයක් ලැබෙනවා කියලා තමයි තාත්තා හැම තිස්සෙම කියන්නේ. තාත්තා හරි. මං තාමත් තාත්තා කියපු දේවල් විශ්වාස කරනවා. යහපත් හිතක් ගැන විශ්වාසය දිනවන ශනිදා වාසනාව. ආයන හිරුමින් විශ්වාසයි. අවුරුදු 5000ක් ඉපැරණි ආයුර්වේදයේ දැනුමෙන් පෝෂණය වූ ලීව ආයුෂ් ඇන්ටි කැවිටි දන්තාලේපය. මෙය කරාබුනටි සහ ආයුර්වේද චූර්ණයකින් සවිබල ගැන්වී ඇති නිසා දත්කුහර වළක්වා විදුරු මස් සවිමත් කරයි. මේ වගේ පුරුදු හැමදාම තිබ්බත් දත් කුහර නම් නැති වේවි. ලීව ආයුෂ්. මේ දවස්වල රට පුරා යන අනබෙර කරුවෙක් ගැන අපිට තොරතුරු වාර්තා වුණා. ඔහු කියනවා ලංකාවේ ලොකුම නිදහනේ පහළ වෙනවලු. රටේ ශ්‍රී ලංකා දීපවාසීන් සැමට සැලකර සිටින වගනම් අපේ ඉතිහාසයේ දෙවැන්තම නිදහනේ පහළවන්න නියමිතයි. කෝටි 8ක අපේ දරන්ත සුපිරි ටැග්ගින් අරබින ලංකාවේ ලොකුම ලොතරැයිය පණ නිධානය ඉරිදා මඳවදා සිකුරාදාට මුළු රටකම MLV වෙතින් කෝටි 8ේ දර නිධානයට රුපියල් 20ක් හොඳටම ඇති. මිස් මේ ෆයිල් එක පාස් කරුවොත් මිස්ටර් හැමදාම ওই විදිය අලුත් ඇඳුම් අඳින්න පුළුවන් වෙයි. තරහ වෙන්න එපා ලේකම් තුමා. මේව වලට මගේ තීරණ වෙනස් කරන්න බෑ. තව දෙයක්, මගේ ප්‍රතිපත්ති වගේම ඇඳුම් වල අලුත් එළිය නැති කරන්න බෑ. Bright Crystal තාක්ෂණයෙන් නෙන නවරින් සෑම සේදීමකින්ම ඇඳුමට අලුත් එළියක්. දැන්ම දෙස්පුවත්
සිරියානු අර්බුදයේ විසඳීම සඳහා රුසියානු, තුර්කි සහ ඉරාන නායකින් එක්ව අවසන් තීරණයකට එළඹිය යුතු බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විශ්වාසය පළ කරනවා. ඔහු මේ බව කියා සිටියේ රටවල් තුනේ නායකින් හමු වූ අවස්ථාවේදී. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්, ඉරාන ජනාධිපති හසන් රෞහානි සහ තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් එඩුගන් ඊයේ හමු වී සාකච්ඡා කළා. ඒ තුර්කියේ අන්කාරා ගනුවරදී මෙම සාකච්ඡාවේදී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. එහිදී තුර්කි රැකවරණයේ සිටින සිරියානු සරණාගතින් 130කට සිරියාවේ ආරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීමට අවස්ථාව ලබා දීමට තුර්කි ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නා. මෙහිදී ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළේ සිරියානු අර්බුදය විසඳීම සඳහා යුදමය නොවන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු බවයි. සෞදි අරාබියේ තෙල් සැකසුම් මධ්‍යස්ථාන දෙකකට එල් වූ ප්‍රහාරය පිළිබඳ තමා දැඩි ලෙස සැලකිලිමත් වන බව නේටෝ ප්‍රධානියා කියා සිටිනවා. නේටෝ ප්‍රධානි ජේන්ස් ස්ටොල්ටන්බර්ග් කියා සිටින්නේ ප්‍රහාරත් සමග එම කලාපයේම අස්ථාවර වී ඇති බවයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකාව සඳහන් කළේ ඉරානය ඊට වගකිව යුතු බවයි. යේමනයේ හවුති කැරලිකරුවන් ප්‍රහාරයේ වගකීම භාරගත්තද එය සිදුවිය නොහැක්කක් බවයි ඇමරිකාව කියා සිටින්නේ. ප්‍රහාරය හවුති කැරලිකරුවන් එල්ල කළත් ඒ සිදුකෙරුණේ ඉරාන මග පෙන්වීම හා තාක්ෂණය මත බවයි ඇමරිකාව චෝදනා කරන්නේ. කෙසේ වෙතත් ඉරානය මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඉරාන ජනාධිපති හසන් රෞහානි කියා සිටියේ මෙය යේමනය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවයි. තායිලන්තයේ බෞද්ධ විහාරස්ථානයක මීට තෙවසරකට පෙර රඳවාගෙන සිටි හීලෑ ව්‍යාග්‍රයින් රජයේ බරයට ගැනීමෙන් පසු එම සතුන්ගෙන් අඩකට වඩා සංඛ්‍යාවක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම විහාරස්ථානයේ ව්‍යාග්‍රයින් 147 දෙනෙකු සිටි අතර 2016 වසරේ ඔවුන් සියලු දෙනා රජයේ බාරයට ගනු ලැබුවේ එහි තිබී මියගිය ව්‍යාග්‍ර පැටවුන්ගේ සිරුරු හමුවීමත් සමගයි. නමුත් මේ වන විට ව්‍යාග්‍රයින් 147 86 දෙනෙකුම මියගොස් තිබෙනවා. ඒ ඔවුන්ට ආසාදනය වූ වෛරසයකින්. එම සතුන් සියලු දෙනාම එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමග ඇති වූ ආතතකාරී තත්ත්වයක් හේතුවෙන් දැඩි ලෙස දුර්වල වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මේ වන විට ජීවත්ව සිටින්නේ ඔවුන්ගෙන් 61 දෙනෙකු පමණයි. Prior Chan Kusit. Since then, the tigers and the abbots have flourished. With me of the tigers. Now, they come because this is one of the few places they can get close to one of nature's largest predators. ඊශ්‍රායෙල් මහමැතිවරණය අද පැවැත්වෙනවා. මාස පහක් ඇතුළත එරට පැවැත්වෙන දෙවැනි මහමැතිවරණය මෙයයි. පසුගිය මැතිවරණයෙන් වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ නිසා මෙම මැතිවරණය පැවැත්වෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙවර මැතිවරණය බෙන්ජමින් නෙතන්‍යාහුට ජනමත විචාරණයක් වනු ඇති බවයි. ඊශ්‍රායලයේ කලාපයේ සුපිරි බලවතාවන අතර මැද පෙරදිග කලාපයේ විශාලතම යුදමය ශක්තිය ඇත්තේද ඊශ්‍රායලයටයි. එමෙන්ම පලස්තීන ජනතාවගේ අනාගතය තීරණය කරන පුද්ගලයාද වන්නේ ඊශ්‍රායලයේ ඊළඟ අග්‍රාමාත්‍යවරයායි. දැන් ක්‍රීඩා පොතක්. 2018-2019 පාසල් තරගවාරයේ වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ ලක්ෂිත රසාංජන සමතුණා. සම්මාන උළෙල ඊයේ පැවැතුනේ නෙළුම්පොකුණ රඟහලේදී. ආධුනික නැගියන සමස්ත ලංකා බාලිකා සහ සමස්ත ලංකා බාලක ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන පිරිනැමුණා. වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයේ අනුශූරතාව දිනා ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ චමෝත් සඳුරු සමත් වුණා. එහි ශූරතාව හිමි වුණේ කරත්තිනිය මධ්‍ය මහා විද්‍යාලයේ සමිත් ඉසුරට. සමස්ත ලංකා කාණ්ඩයේ හොඳම කඩුලු රකින්නා ලෙස ශාන්ත පීතර විද්‍යාලයේ ෂනොන් ප්‍රනන්දු සම්මාන දිනාගත්තා. හොඳම පන්දු රකින්නා කොළඹ නාලන්දා විද්‍යාලයේ ලක්ෂිත රසංජනයි. හොඳම පිතිකරු ලෙස බඹලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ සන්තුෂ් ගුණතිලක සම්මාන දිනාගත්තා. වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝත් පරණවිතාන. වසරේ විශේෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයේ අනුශූරතාව හිමි වුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කවිෂ්ක සේනාධිරට.
වයස අවුරුදු 19න් 15 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නාලන්දා විද්‍යාලයේ රක්ෂික රසංජන මෙවර තරග වාරයේ විශිෂ්ටතම පාසල් ක්‍රීඩකයයි. සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාරන් සංගක්කාර. සමගින් රූපවාහිනී දිවා ප්‍රතිප්‍රකාශයේ නිමාවට පත්වනවා.